ආයුබෝවන් තෙරුවන් සරණයි මම ජ්‍යොතිෂවේදී සුදත්රෝහණ ජයරත්න අවිස්සාවෙල්ල ගැට 70 මුලින්ම මම විශ්වපන්සල YouTube නාලිකාවට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා මොකද නිතරම හරවත් යමක් රටට ලෝකයට විශේෂයෙන් මේ විදේශගත අයට විශාල සේවයක් කරන නාලිකාවක් තමයි මේ විශ්වපන්සල YouTube නාලිකාව අද මම බලාපොරොත්තු වෙන්නේ සිංහ ලග්නය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න එතකොට මේ සිංහ ලග්නය කියන්නේ තිර රාශියක් හරිද ඒ වගේම වනචර රාශියක් සිව්පා රාශියක් වඳ රාශියක් තේජෝ රාශියක් උත්තර රාශියක් පුරුෂ රාශියක් ඒ කියන්නේ මම ওই දිගටම කියා ගියේ මේ රාශි 12 බෙදෙනවා ওই කිව්වේ විදිහට ඉතින් මේ සිංහ ලග්නයට අයිති ඒවා තමයි ඉතින් මම මේ වන විශේෂයෙන් මේ සිංහ ලග්නයේ මුල් වෙද්දී ඒ සිංහෙගේ ගතිගුණ අල්ලලා තමයි ඒ කියන්නේ අර වනචර එහෙම කියන්නේ ඒගොල්ලෝ වනචර කියන්නේ අර වෙන අදහසකින් නෙවෙයි ඒ කැලේ අධිපතිනේ සිංහ ඒ අදහස තමයි එතෙන් තියෙන්නේ. එතකොට වඳ රාශියක් කියන්නේ මම මුිට කල්නුත් එක වීඩියෝ වල ඔබට පහදලා දීලා ඇති වඳ රාශියක් කියන්නේ මේ සමහර විට මෙහෙම හිතමුකෝ අපි පස්වැන්න සිංහ රාශියට වැටිලා. පස්වැන්න සිංහ රාශිය වෙන්නේ බොහෝ විට මේස ලග්න හිමියන්ගේ. එතකොට මේ මේකේ ඉන්න වඳ ග්‍රහයෝ කියලාත් ඉන්නවා. එතකොට රාශියත් වඳ වෙලා ග්‍රහයත් වඳ වුණොත් එමේ යාගේ බොහෝ විට දරුපල අඩුයි හීනයි දරුවන් හිටියත් ප්‍රතිඵලයක් නැහැ يعني නැහැ වගේ ඒ වගේ ගතියක් තමයි තියෙන්නේ ඉතින් ඒක තමයි ඒ වඳ රාශියේ තියෙන විශේෂත්වය ඉතින් මෙහෙම කිව්වා කියලා ඔබ මේ ඔබගේ මේ සිංහ රාශියේ එහෙම මේ ගහයෝ වඳ රගහයෝ ඉන්නවා කියලා ඔබ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒවා ඉතින් තව තව ක්‍රමෝලින් ගුරු බලවත් නම් එහෙම ඒවා කැපිලා යනවා ඒවා ඒක ඉතින් ඔබට තීරණය කරන්න බෑ ඒක කේන්දරේ බලලා තමයි ඒක තීරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේක තේජෝ රාශියක්. තේජෝ රාශියක් කිව්වහම ඒක ගිනි රාශියක්. විශේෂයෙන් මොකද ගිනි ග්‍රහයෝ ඉන්නවා. ඒ කුජ කේතු වගේම ගිනි ග්‍රහයෝ ඉන්නවා. බැරි වෙලා හරි යම් අවස්ථාවක මේ සිංහ රාශිය 8 වෙන්නට වගේ යොමු වෙලා එතෙන්දී ওই කුජ කේතු වගේ ග්‍රහයෙක් හිටියොත් විශේෂයෙන්ම මම දැකලා තියෙනවා ඒ වගේ අය අනිවාර්යෙන් ජීවිතක්ෂයටපත් වෙන්නේ බොහෝ විට ගින්දර අනතුරකින් වගේ. ඔන්න ඕකට තමයි ගිනි රාශියක් කියලා කියන්නේ. ඉතින් ඒවා ඉතින් ඒගොල්ලන්ට ප්‍රවේශම් වෙන්න කියලා අපි ඒ වෙලාවට උපදෙස් දෙනවා. අනිත් එක තමයි මේ උත්තර රාශිය. මම ඉස්සෙල්ලත් කිව්වා උත්තර රාශිය දක්ෂින රාශිය කියලා තියෙනවා. මේක උත්තර රාශියක්. ඒ වගේම තමයි සිංහ රාශිය පුරුෂ රාශියක්. ස්ත්‍රී පුරුෂ කියලා රාශි 12 බෙදෙනවනේ. ඒකෙන් සිංහ රාශිය පුරුෂ රාශියක්. එතකොට දැන් මේ සිංහ ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ ගැන බැලුවොත් අංක 1 සිංහ ලග්න හිමියන්ගේ දින අංක 1ේම ලක්ෂණය තමයි මාර කම්මැලි. හරිද? සිංහ ලග්න හිමියෝ ක්‍රියාශීලී ගතිය හරිම අඩුයි. හරිම කම්මැලි. වැඩකට එන්ටර් කරගන්න පුදුම අමාරුයි. හැබැයි එකක් තියෙනවා. කොහොම හරි මොනවා හරි වෙලා කල්මාරලා වැඩකට බැස්සොත් ඒ වැඩේ කොහොම නෙමෙයි මාසයක් ගිහින් හරි ඉවරම කරලා තමයි වැඩේ අතාරින්නේ. ඒ වගේ කොමාරි අර ආත්ම ශක්තිය ආත්ම විශේෂ ඒ කියන්නේ අර සිංහාම ආදේශ කරගන්නම තමයි මේව හදලා තියෙන්නේ ඒවා හරියනවා හරි මම ඊටාම ඒ කියන්නේ මම උදාහරණ වලින්ම මට මේවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මෙයා නිතරම කැමති තනියම ඉන්න මිනිස්සු ඇවිල්ලා විශේෂයෙන් කටක ලග්න හිමියෙක්ම මෙයා සිංහ ලග්න හිමියාගේ සහකාරිය වුණොත් එමේ ඉතින් ආයි කියලා වැඩක් නැහැ ඉතින් කටක ලග්න හිමියන්ට ඕනේ නිතරම ඇවිදින්නයි කියවන්නයි සිංහ ලග්නේ කට්ටියට ඕනේ නිතරම එක තැනකට වෙලා නිස්සද්දව ඉන්න. ඉතින් එතෙන්දී ලොකු ප්‍රශ්න ගැස්ටන ඔන්න දැන් ඔන්න ඕක තමයි දැන් විශේෂයෙන් මේවා බලන මේ තරුණ විශේෂ ගෑනු ළමයි මේවා බලා ගන්න ඕනේ. මේවා කියලා දෙන්නේ මේ මොනවා හරි ළමයින්ට දැනුමක් ලබා දෙන්න මේ කියලා දෙන දේවල්. ඒක දැන් ඔබ විවාහයට සහකාරී තෝරගද්දි මෙන්න මේ ගති ලක්ෂණ මේවා නිකන් බලලා ඉවත් කරන්න මේ ඔබට යමක් ඔලුවට ගන්න දැන් බලන්න ඉතා පැහැදිලි මේ සිංහ ලග්න හිමියාගේ ගති ලක්ෂණ මම දැන් මේ කියාගෙන යන්නේ. එතකොට මම මීට ඉහට වීඩියෝ එකේ කිව්වා කටක ලග්න හිමියෝ ගැන. එතකොට මේ දෙන්න ආසයි පොළොවයි වගේ. එතකොට ඔබ කියන්නේ හරිම අමාරුයි දෙන්නට එකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ හරි අමාරුයි. ඒ කියන්නේ සිංහ ලග්න හිමියා ඔහි කළු ගලක් වගේ කටක ලග්න හිමියා නිතරම කඩිසරෝ එහෙ මේ දුව පැනමින් වැඩ කරනවා. ඉතින් එතෙන්දිම ගැටුම ආරම්භ වෙනවා. එතකොට මේ සිංහ ලග්නෙම හරි උපායශීලී. ඒ කියන්නේ මොන ක්‍රමෙන් හරි තමුන්ගේ වැඩේ කරගන්න ඒ තමුන්ගේ දක්ෂතාවය පාවිච්චි කරනවා. මොනම අවස්ථාවකවත් මේ පරදින වැඩකට අත ගහන්නෙත් නෑ. වැඩෙක් පටන් ගත්තා කියන්නේ මොනතරම් ආර්ථික පීඩා, ආර්ථික හේනි, මොනතරම්ම දුෂ්කරතා ආවත් කොහෙන් හරි මෙයා මේ වැඩේ කරලම තමයි පස්ස බලන්නේ. ඒ ලග්නේ හිමි, ඒ කියන්නේ ඒ ලග්නෙට හිමි ලක්ෂණ තමයි මම මේ කියන්නේ. හැබැයි ඉතින් මේමයි මේවා මම කිව්වා කියලා නෑ. මේ මං කියන්නේ ග්‍රහ බලයේ බලවත් නම්. එහෙම ග්‍රහයෝ දැන් බැරිලා සිංහ ලග්නේ වුණාට වැඩක් නෑ. රවි නීච වෙලා දුරුවල වෙලා මල ග්‍රහයෙක් වෙලා එහෙම ඉන්නවනම් එහෙම ඔය කියන ලක්ෂණ එන්නේ නැහැ. මම මේ කියන්නේ රවි බලවත් වෙලා ඉන්න කෙනෙක් කියලා. සිංහ ලග්නේ ලග්නාධිපති රවි අනිවාර්යයෙන්ම රවි සිංහ රාශිය හරි මේෂ රාශිය හරි ධනුවේ හරි ඒ වගේ ඉන්නවනම් ඊටාම බලවත්. ඒකෙන් ඒ වගේ කට්ටිය ගැන තමයි මම මේ කියන්නේ. එහෙම නැතුව රවි තුලාවේ ඉන්නවනම් තුලා රාශියේදී රවි නීචයි. ඉතින් ඒගොල්ලෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒක මම වෙනම කියලා දෙන්නම්. මම මේ කියන්නේ මෙයාගේ පොදු ගති ලක්ෂණ ගැන. මොනවා හරි වැඩක් මේ සිංහ ලග්න හිමියා කල්මරලා ආරම්භ කරොත් අනිවාර්යෙන් ඒක සාර්ථකව අවසන් කරනවා. ඒක තමයි මේ සිංහ ලග්න හිමියන්ගේ තියෙන එකම පොදු ලක්ෂණය. එතකොට මේගොල්ලන්ට කේන්ති යන්නේ බොහොම කලාතුරකින් යන්නේ නැහැ. නමුත් කේන්ති ගියාම හරි දරුණුයි. දරුණුයි. නමුත් ඒ වගේම ඉක්මනට කේන්ති නිමිලා ඒ මේ සංසුන් වෙලා එයාගේ මොනවා හරි වැරදක් අඩුපාඩුවක් වුණා නම් ඒව ගැනත් මොකද නිතරම නායකත්ව ලක්ෂණ තියෙන හොඳ ලග්නයක් තමයි සිංහ ලග්නය. එතකොට කොච්චර කේන්ති ගියත් නිවිලා කරුණාවෙන් ඉන්නකොට හරිම සාධාරණයි. හැම කෙනාටම ඊටාත්ම අපක්ෂපාතීව මේ සිංහ ලග්න හිමියෝ බොහෝ විට මම බලලා තිනවා ආයතන ප්‍රදානින් යම් ආයතනවල මුල් තැන ගන්න අය තමයි මේ සිංහ ලග්න හිමියෝ. ඉතින් බොහෝ විට මේගොල්ලෝ බොහොම නිරෝගී, සාධාරණ, අපක්ෂපාතී අය. ඒ වගේම කියන්න ඕනේ මම මේක උදාහරණ තියෙනවා මට මේකට කියන්න. මේ සිංහ ලග්න හිමියන්ට විශේෂයෙන් රවි බලවත් වෙලා රවි හොඳ බලයෙන් ඉන්න සිංහ ලග්න හිමියෙකුට ගිහිල්ලා වෙන ආයතනයක වැඩ කරන්න හරි අමාරුයි. වෙන ආයතන වෙන ලග්න තියෙන අයත් එක්කලා වැඩ කරන්න හරි අමාරුයි. මොකද මේ සිංහ ලග්න ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ නායකත්වයටම ඒ ඉපදිලා ඉන්න අය. මේගොල්ලෝ ගිහිල්ලා අනිත් ඔය සාමාන්‍යයෙන් නිකන් නීච වෙච්ච ඒ වගේ ග්‍රහ බලයක් තියෙන කෙනෙක් ගාව වැඩ කරන්න හරි අමාරුයි. නිතරම මත ගැටෙනවා. මොකද මේ මෙයා කැමති නෑ අරයා කියන දේවල් පිළිපදින්න. ඒ කියන්නේ දුර්වල ග්‍රහ බලයක් තියෙන කෙනෙක් එක්කලා වැඩ කරන්න කැමති නෑ. නිතරම මේ සිංහ ලග්න හිමියා බලන්නේ තමුන් ප්‍රධානියා කියන අදහසෙන් තමයි. ඇත්තටම ඉතින් ඒ අදහස නෙමෙයි. එයාට එයාගේ ඔළුවට එනවා ඒක ඒ ගති ලක්ෂණේ උපත්ති ගතිය. ඒ කියන්නේ ගති කියන්නේ මේක ගති කියන වචනේ දැන් ඔබ හිතාන් ඉන්න ගතිනේ මේ සංසාරේ එන පුරුදු. සංසාර පුරුදු මේවා. ඒ කියන්නේ මේ සිංහ ලග්න හිමියාට ඒක හම්බෙලා තියෙන්නේ එයා ඒකට සුදුසු නිසා. ඒක නිසා එයාට වැඩ කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් ওই ගහයෝ නීච වෙලා රෙමේ ඉන්න ආයතන එහෙම වැටෙනවත් අඩුයි. එහෙම වැටුණත් වැඩි කල් ඉන්නත් බෑ. ඒක තමයි ඒකින්ද يعني බොහෝ විට ওই දැන් ආයතන වලට මේවා ඉතින් සාමාන්‍යයෙන් අපි කිව්වට වෙන්නේ නැහැ. නමුත් කවුරු හරි පුද්ගලයෝ ඉන්ටර්වයුව කරලා හැම ගන්නකොට ඒවා ගැනත් බලලා ගන්නවා නම් ඉතා සාධාරණව කරන්න පුළුවන්. මොකද කවදාකවත් සිංහ ලග්න හිමියෙක් හොඳ බලවත් ග්‍රහ පීඩියමක් තියෙන සිංහ ලග්න හිමියෙක් කරන් එයාගේ ඔය කාර්ය මොකද්ද සහකාරද මොකද්ද කියලා ලිපිකරු අර මොනවද කාර්යාල කාර්ය සහකරු ඒ වගේ තනතුරු වල එහෙම ඉන්නේ නැහැ. ඒගොල්ලෝට ඒක උපතින්ම උරුම නැහැ. ඒක නිසා ඒ වගේ වට ගන්න එපා. සාර්ථක වෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒ වගේ අය. ඒගොල්ලෝ ගන්න ඕනේ අනිවාර්යෙන් ආයතන ප්‍රධානියෙක් හරි කරලා තමයි ගන්න ඕනේ. කොච්චර කරත් ඒගොල්ලන්ට මොනතරම් දුෂ්කරතා මැද හරි යාට ඒ තත්ත්වේ ගෙනියන්න තරම් ශක්තියක්, හයියක්, බලයක් තියෙනවා. ඒතර මේ සිංහ රාශි හිමියාගේ හැඩය ගත්තොත් එම උරහිස් පළල්. හරිද? උරහිස් පළල් හිස කෙස් ඊටම ඝනයි. හරිද? එතකොට මේ පිරිමි කෙනෙක් නම් ශරීරයේ හොඳට අර මේ සිංහයාගේ වගේ මේ වගේ ලොම් ඒ වගේ يعني සිංහයෙක් තරම් නෑ. නමුත් ඉතින් අර ඒ වගේ තියෙනවා සාමාන්‍ය ඔය මීන ලග්නේ වගේ එහෙම නෙමෙයි. අර නියම පිරිමියෙක්ගේ වගේ තියෙනවා. එතකොට කඳ සිහින්. හරිද? net යුගල ඊ타මාත්ම දීප්තිමත් හරි බලවත් තේජාන්විත පෙනුමක් තියෙනවා. හිස ටිකක් විශාලයි. නිතරම ආඩම්බරකාරයි. මේගොල්ලෝ ආඩම්බරකාරයි. උප්පත්තියෙම නායකත්ව ගුණාංග කියන ඒවා පිහිටලා තියෙනවා. ඊටාම තේජාන්විතයි උසස් සිතුවිලි වලින් යුක්තයි මේ සිංහ ලග්න හිමියා. ඒවා තමයි මෙයාගේ සාමාන්‍යයෙන් තියෙන කියන්නේ පිහිටීම ගති ලක්ෂණ ඒවා. කිසිම අවස්ථාවක කාටවත් දෙවනි වෙන්න කැමති නැහැ. තමුන්ම තමයි එතන මොනවා හරි ප්‍රධානත්වය වෙලා ඒවා නිකන් ඔටෝමැටික් වෙන දේවල් ඒවා කාටවත්වත් බලෙන් දෙන්න ගන්නත් බෑ. ඒවා නිකන් ඉබේ ආයාසයෙන්ම නිරායාසයෙන් ලැබෙනවා. තමුන් ඉන්න ශේත්‍රය අනුව ඒ තමුන්ට ප්‍රධානත්වය ලැබෙනවා. හරිම නීතිගරුකයි. නීතියට තමයි වැඩේ. කාටවත්වත් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. තමුන් යටතේ ඉන්න මිනිස්සු බොහොම හොඳින් බලා ගන්නවා. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. කවුරු ඇවිල්ලා කේලම් කිව්වත් ඒව අහන්නෙත් නැහැ. තමුන් ඒව ගැන හරියට හොයලා බලලා සාධාරණවම තීන්දුව తీරන ගන්නවා. නිතරම අනුන් අයගේ මේ කියන්නේ පිටස්තර අයගේ ගරු බුහුමන් નિરાයාසයෙන්ම ලැබෙනවා. කොහේ ගියත් එයාට ඒ ප්‍රදානත්වය ලැබෙනවා. එයාගේ සිංහ ලග්න හිමියන්ගේ සංසාරයේ තියෙන ගති පුරුද්ද, එයාගේ තියෙන ඒ පින්වන්ත භාවය. එතකොට මට මෙතෙන් ටිකක් කියන්න ඕනේ අර මම මුලින් කිව්වා මේ බැරි වෙලා හරි මේ ලග්නාධිපති නීච වෙලා හිටියෝ. එතකොට මේ අනිත් එක තමයි මෙතෙන්දි මම වැදගත් මතක් කළ යුතුම දෙයක් තියෙනවා. සිංහ ලග්න හිමියට රවි බලවත් සිංහ ලග්න හිමියට ව්‍යාපාර කරන්න බෑ. හොඳට මතක තියාගන්න මේක බලන සිංහ ලග්න ව්‍යාපාර කරන අය මෙන්න මේක ඔළුවේ තියාගන්න. සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ සිංහ ලග්නේ රවි බලවත්. ඒ කියන්නේ රවි බලවත් කියන්නේ මේෂ, සිංහ, ධනු ඒ වගේ තැනක රවි ඉන්නවා නම් ඔබගේ කේන්දරේ ඔබට ව්‍යාපාරයක් කරන්න බෑ. ඒ කියන්නේ එයා හිතන් ඉන්නේ මම තමයි පොර. මට වඩා කෙනෙක් නෑ. මොනවා හරි කවුරු හරිවිලා දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට සිල්ලර බඩු කඩයක් කරනවා. මෙයා තමයි සිල්ලර බඩු කඩේ මුදලාලි. එතකොට කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවා මට දෙන්න ලුණු 500ක්. එතකොට මෙයා හරියට මේ අරයා මේ ඇවිල්ලා නිකන් ඉල්ලනවා වගේ තමයි මෙයා හිතන්නේ. ඒ කියන්නේ මෙයාගේ අර හිතේ තියෙන උද්දච්චකමක්, මාන්නයක්. ඒක හැටියක්. මොකද එයාට ඒක සුදුසු නෑ. එයා නමුත් සිංහ ලග්න හිමියෙක්ගේ උනත් රවි තුලාවේ ඉන්නවනම්, රවි නීච වෙලා ඉන්නවනම් එතකොට මෙයාගේ බලේ වැටිලා සෑහෙන 150කින් අඩු වෙලා තියෙන්නේ. එතකොට මෙයා හරීම නිහතමානී, බොහොම හොඳට hina වෙලා එන්න මහත්තයා ඔයාට මොනවද ඕනේ එහෙම කියලා කතා බහ කරලා අනිවාර්යයෙන්ම ඒ කොහොම හරි ලුණු 500ක් ගන්න ආපු කෙනාට තව අලත් කිලෝ එකක් හරි දීලා තමයි යවන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මොකද මම අර ඕනෙම මම ලග්නයක් හරි ඕන දෙයක් කියනකොට මම කියන දෙයක් තමයි මම කියන්නේ පොදු ප්‍රතිඵලයක්. නමුත් ග්‍රහයෝ ඉන්න තත්ත්වානුව මේක වෙනස් වෙනවා. ඒකින්ද මේවා බලන කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක එකපාරට ලොකු තීරණ අදහස් වලට එන්න එපා. මේ මගේ ලග්නේ ගැන කියන්නේ මටත් එහෙමද කියලා එහෙම හිතන්න එපා. ඔබගේ ලග්නේ ගැන තමයි කියන්නේ. නමුත් ඔබගේ ලග්නේ ග්‍රහයෝ ඉන්නේ එක්කිනෙකාට වෙනස්. හැම කෙනාගේම ග්‍රහයෝ එක විදිහට නැහැ. සමහරට විනාඩි 2-3ක් ඇතුළත උපන් නෙවුණු සහෝදරයෙකු වුණත් අපි නවනවංශකට වගේ ගිහින් බලනකොට ග්‍රහය වෙනස්. එතකොට ඔබගේ ගතිගුණ වෙනස් වෙනවා. ඒක නිසා ඔබ තීරණයකට එන්න එපා. හැම කීයටවත් මම හැම වීඩියෝ එකකම කියන දේක් තමයි ඔබට ඒක තීරණය කරන්න බෑ. ඔබ දන්නේ නෑ. ඒක දන්නේ පළපුරුදු ජ්‍යොතිෂඥයෙක් විතරයි. එතකොට මේ මම මුලින්ම කියාගෙන ආවේ අර සිංහ ලග්නේ රවි උච්චාය ව්‍යාපාර එහෙම කරන්න ගියාම ටිකක් උද්දච්ච ගතියක් තියෙනවා. මේක ඒගොල්ලන්ට හරීම අසාධාරණයක්, අයුක්තියක් වෙන දෙයක්. ඒක නිසා ඔබ නිතරම ඒ ගැන හිතලා වැඩ කරන්න. මොකද මිනිස්සු එන්නේ ඔබගෙන් වැඩක් කරගන්න මොනවා හරි දෙයකට එන්නේ. එන්නමුත් ඒ ආවට පස්සේ ඒගොල්ලන්ගේ හිත දිනාගෙන සුහදව කටයුතු කිරීමේ හැකියාවක් ඔබ කියන්නේ තියෙන්න. මෙච්චර කල් එහෙම නොතිබුණා නම් ඔබ මේ වීඩියෝ එක බලලා හරි හිතට ගන්න හැදෙන්න. මොකද ව්‍යාපාරය කිරීමව කරන්න ඕනේ අනිවාර්යෙන් අපිට ඕන විදිහට නෙමෙයි. අපි කරන්න ඕනේ ඒකේ ඉන්න ගැණුම්කාරයන්ට අවශ්‍යතාවයේ තියෙන විදිහට තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒ කියන්නේ අනිත් අයගේ සල්ලි අපේ බඩු උනාට සල්ලි ව්‍යාපාර ඕන තරම් තියෙනවනේ. අද එයාගේ හිතට ඇල්ලුවේ නැත්නම් ඔබ ගාවට ඊළඟ දවසේ නොවෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒක හොඳට හිතට ගන්න. නමුත් රවි නීච වෙලා ඉන්න සිංහ ලග්න හිමියට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ කීයටවත්. හොඳේ. එතකොට මේගොල්ලෝ හරීම සිංහල අග්නිහිමිවරු හරි කැමති මේ සංස්කෘතිය ඉතිහාසය පෞරාණික දේවල් මේ වගේ සිරිත් විරිත් ඒවා රැකගෙන ඒවා ඉස්සරහට ගෙනියන්න බොහොම උනන්දු වෙනවා බොහොම කැමති. එතකොට මේගොල්ලන්ට කොච්චර කවුරු මොන කෙනෙහිලිකම් කරත් එයා යන යන තැන එයාගේ ලග්නේ තියෙන කියන්නේ පෞරුෂය නිසා යන තැන ප්‍රධානත්වයක් හම්බෙනවා. එතකොට පුදුම ආත්ම ශක්තියක් තියෙන දියුණුව වෙන්න පුදුම තද ආසාවක් තියෙන්නේ. කොහොම හරි ඒගොල්ලෝ ඒ ඉලක්කයට යනවා. ඕනම දෙයක් පටන් ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම හොඳින් හෝ නරකින් කොහොම හරි සාර්ථකව අවසන් කරන්න තමයි මේ සිංහ ලග්න හිමියාගේ බලාපොරොත්තුව තියෙන්නේ. මේක ඉතාමත්ම වැදගත්. මේ සිංහ ලග්න හිමියෝ හොඳට මතක තියාගන්න මේ රාශි 12 ගත්තාම මේ රාශි 12න් ලග්නාධිපති 9 වෙන්නේ උච්ච වෙන්නේ ලග්න දෙකකයි. මම ඊට කලිනුත් පෙන්නලා ඇති සිංහ සහ කුම්භ කියන ලග්න දෙකට විතරමයි ලග්නාධිපති උච්ච වෙන්නේ 9 වෙන්නේ. 9 වෙන කියන්නේ කේන්දරයක තියෙන ඊටාම බලවත්ම ඊටා හොඳින්ම තියෙන්න ඕනේ රාශිය. මේ 9 වෙන්නේ ලග්නාධිපති උච්චයි කියන්නේ එයාගේ පින්බලය කියන එක ඊටාම ඉහළයි. මම හිතන්නේ එහෙම ගත්තොත් 100ට දශම ගානක්වත් නෑ එහෙම ඉන්න අය. ඒ කියන්නේ පුදුම පින්බලයක් තියෙන ඊ타මත්ම හරි බලවත් අය. මේක ඒ කියන්නේ උප්පත්ති පින්බලය තමයි එකෙන් කියන්නේ. මොකද අපි කේන්දරයක් ගත්තු ගමන් කේන්දරේ පරීක්ෂා කරද්දී අපි බලන දේක් තමයි මුලින්ම කේන්දරේ 9 වෙන්නට තමයි අපි බලන්නේ. 9 වෙන්න ලග්නාධිපතිගේ පිහිටීම ඕවා තමයි අපි බලන්නේ. එතකොට 9 වෙන්න දුර්වල නම් ලග්නාධිපති දුර්වල නම් අපි දන්නවා මේ පුද්ගලයා සතභාග වැඩක් නැති කෙනෙක් කියලා. ඉතින් ඒ බැරි වෙලා හරි සිංහ ලග්න හිමියෙක්ගේ මේෂ රාශිය. ඒ කියන්නේ 9 වෙනි රවි පිහිටලා තියෙනවා නම් අති බලවත් පිහිටීමක්. ඒ කියන්නේ තමුන් ධර්ම මොනවා හරි ශේස්ත්‍රයක ඊතා ඉහළට යනවා. ඊතාම ධාර්මිකයි, හරිම කරුණාවන්තයි, බොහෝම ගුණයහපත් හැම අතින්ම පින්බලය ඊතා ඉහළයි. නිසක වශයෙන්ම ඔවුන්ට මේ ආත්මේ නිවන් දකින්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඊතා නුදුරේදීම නිවන් දකින්න පුළුවන් ලොකු පිම් ශක්තියක් කුසල ශක්තියක් තියෙන කට්ටිය තමයි මේ ලග්නාධිපති උච්ච වෙන්නේ 9 වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ සිංහ සහ කුම්භ කියන ලග්න දෙකට විතරමයි. ඒ වගේම තමයි මම කිව්වා අර සිංහ ලග්න හිමියන්ගේ රවි තුලාවේ ඉන්නකොට නීච වීම ගැන. මේ රවි තුලාවේ ඉන්නකොට නීච වෙච්ච අයගේ බොහොම ගුණයහපත් ධාර්මිකයි තමයි. නමුත් මේගොල්ලන්ගේ ඇස්වල දුර්වලතා එන්න මොකද මේ ආලෝක ගහයෝ තමයි රවි සහ සඳු. ඉතින් එයින් සිංහ ලග්නාධිපති රවි ප්‍රධානයි. ගහ මණ්ඩලයේ ප්‍රධානියා රවි. ඉතින් මේ රවි නීච වෙලා ඉන්න කට්ටියගේ ඇස්වල ආබාධ ඊටාත්ම වැඩි. ඒ වගේම තමයි රවි ඕනම කෙනෙක්ගේ කේන්දරයේ 12 වෙන්නේ ඉන්නවා නම් ඒකත් රවි මල ග්‍රහයෙක් බවට පත්වීමක්. එතකොට මේ සිංහ ලග්න හිමියන්ගේ විශේෂයෙන් 3 වෙන්නේ රවි ඉන්නවා නම් එයාගේ ඇස්පෙනීම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා, කල්පනාකාරී වෙන්න වෙනවා. මේ ගැන ඔබ බොහෝම හොඳට හිතේ දරාගෙන වැඩ කරන්න කියලා මම කාරුණිකව පෙන්ලා දෙනවා. මොකද ඇස්පෙනීම නැති වුණොත් මොනවා කරත් වැඩක් නැහැ. ඒක නිසා ඔබ ඊටාත්ම උනන්දුවෙන් කල්පනාවෙන් බලන්න. මේ අනිවාර්යෙන් දැන් මෙහෙම රවි දුර්වල වෙච්චාම මම මේක අන්තිමට කියලා දෙන්නේ. ඒවට පළඳින්න මැණික් වර්ග තියෙනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. සිංහ ලග්න හිමියන්ගේ බැරි වෙලා හරි රවි මාර්ග ගහය වුණොත් එයාට මැණික් ප්‍රතිකර්මයක් කරන්න අමාරුයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද සිංහ ලග්න හිමි ඒ කියන්නේ සිංහ ලග්න හිමියගේ රවිට සමාන්තර කරන්න වෙන ගහයක් නැහැ. ඒක නිසා දැන් අනිත් ඕනම ලග්නයක ලග්නාධිපති මාර්ග ගහයක් වෙච්චාම ඊට තව ඉන්නවා සමාන ගහයක. එයාව බලවත් කරලා අර මේ අරයාගේ මාර්ග බලය අඩු කරන්න පුළුවන්. නමුත් මේ සිංහ ලග්න හිමියන්ට මේ අවස්ථාව නැහැ. මොකද රවිට සමාන කරන්න ළඟින්වත් තියන්න තරම් බලවත් ගහයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් හරි ඊළඟට ඉන්න ග්‍රහය සඳු. ඉතින් සඳු බලවත් කරලා වැඩක් නැහැ. මේ සඳුගේ සම්බන්ධයක් නැහැ රවිත් එක්කලා. ඒතර මේ සිංහ ලග්න හිමියන්ගේ රැකියා ගැන බැලුවොත් එම මම අර ඉස්සල්ලා විග්‍රහ කරද්දිත් කිව්වා කිසිම අවස්ථාවක මේක ධර්මතාවයක්මයි. රැකියා හොයන මේ දරුවන්ට මම කියන්නේ විශේෂයෙන් යන්න එපා, අනුන් යටතේ කරන රැකියාවක් කරන්න මේක ඔබට කරන්න අමාරුයි. මම මේක හොඳට දන්න දෙයක්. යන්න එපා ඔබ. ඔබ අනිවාර්යයෙන්ම ඔබටම කියලා මොකක් හරි ඔබගේ අනන්‍යතාවයක් හදාගන්න. ඒ වගේම තමයි මේගොල්ලෝ හරි හොඳයි, දක්ෂයි, ආරක්ෂක කන්සෝල ඒවට රවිත් බලවත් නම්, කුජත් බලවත් නම්, ඒ ආරක්ෂක කන්සෝල ඉහළ තනතුරු කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම ඉහළට යන්න පුළුවන්. ඉහළ තත්යකට යන්න තරම් වාසනාවක්, ග්‍රහ බලයක් පිහිටනවා. ඒ වගේම අනිත් හැම අවස්ථාවකම ඔය ඉහළ නිලතල දේශපාලන අධිකාරිය වුණත් ආයතන ගණන් ආයතන ප්‍රදානියා ඒ වගේ රැකියා තමයි මෙයාට ගොඩාක්ම හම්බ වෙන්නේ, උරුම වෙන්නේ. ඒක තමයි ඒ ධර්මතාවය. ඒ කියන්නේ ඒ ලග්නෙට තියෙන පින් බලය තමයි ඒ. ආරක්ෂක අංශයකට ගියත් අනිවාර්යයෙන්ම එයා මොන සාමාන්‍ය සෙබලෙක් හැටියට ගියත් ඒ තන්දී ඒ ප්‍රධානත්වයක් දක්වා මෙයාට යන්න පුළුවන් තත්ත්වයක්, ලොකු පින් බලයක් තියෙනවා. ඒ වගේම තමයි සිංහ ලග්නෙට යෝගකාරක ගහය තමයි කුජ ගහය. එතකොට මේ කුජ බලවත් අයට සිංහ ලග්නේ විශේෂයෙන් මේ මැණික් කර්මාන්තේ වගේ විශේෂයෙන් ඉංජිනේරු අංශය ඊටමත්ම හොඳටම මේ කරගෙන යන්න පුළුවන් වෘත්ති මේවා. ඒ වගේම වැවිලි ශේස්ත්‍රේ වැවිලි අංශය ඊටමත්ම ඉහළයි. මොකද මේ සිංහ ලග්න හිමියන්ට ඕන දෙයක් දරාගෙන හරි දියුණු කරගන්න ලොකු මේකක් තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම අර තමුන්ගේ ව්‍යාපාර ඒවා තමුන් විසීම කරන දේවල් වුණොත් ගොඩක් හොඳයි. එහෙම නැති වුණොත් ඉතින් අර අනුන් යටතේ මෙයාට වැඩ කරන්න බෑ, ගැටුම් වෙනවා. මම අර මුල කිව්වා වගේ. එතකොට මම ඊටාත්ම වැදගත්ම දෙයක් මේ කියන්න යන්නේ මේ රෝග පීඩා ගැන. ඒතර මේ සිංහ ලග්න හිමියන්ට විශේෂයෙන් සිංහ රාශියට ශරීරයේ මේ ගහයෝ 9 දෙනාට බෙදලා තියෙනවා අර ශරීරයේ සියලු කොටස්. ඒතර මේ ලග්නාධිපති රවිට අයිති වෙන්නේ හෘදය. හෘදයනේ ශරීරයක තියෙන වැදගත්ම වටිනාම දේ. ඉතින් මේ නිතරම මේ රවි කියන්නේ සිංහ රාශිය කියන්නේ මේ රාශි 12න් තියෙන ප්‍රමුඛත්ව රාශිය. ඉතින් ඒකට මේ වැදගත් දේවල් තමයි මේ. ඒ වගේම තමයි ඉතින් මේ ශරීරයේත් මෙයාට අයිති වෙලා තියෙන හෘදය. ඒතර මේ හෘදය යම් හේකින් හෘදයාබාධයක් එනවා නම් මෙන්න මේ ග්‍රහ පිහිටීම් අනිවාර්යයෙන් තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න සිංහ රාශිය දුර්වල වෙලා රවි සහ කුජ දෙන්න එකට යෝග වෙලා ඒගොල්ලෝ දුර්වල නම් දුර්වල ග්‍රහ දෘෂ්ටි ඔය සෙනසුරුගේ වගේ ඇවිල්ලා තියෙනවා නම් නිස්සක වශයෙන් මෙයාට හෘදයාබාධයක් එනවා. ඒක ඊටාත්ම පැහැදිලිව මම හොඳට හොයලා බලලා තියෙනවා. ඉතින් නමුත් ඒක බලනකොට නවාංශ කෙනුත් බලන්න ඕනේ. තව තවත් තියෙනවා දර්කාන කේන්දර, ඒවත් ගිහිල්ලා බලන්න ඕනේ. එහෙම බලලා තමයි ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කිව්වා කියලා බය වෙන්න එපා. මේ ග්‍රහ බලය මේ කියන්නේ නිෂ්ක්‍රීය වෙන අවස්ථාත් නැතුව නෙමෙයි. එහෙම ඒවත් තියෙනවා. එතකොට මේ රවිට තව අයිති දෙයක් තමයි අස්ති පංජරේ. ඒ කියන්නේ කොඳු, නාර, ටිපෙල අස්ති ශරීරයේ තියෙන සියලුම අස්ති. ඒතර මේ රවි දුර්වල අයගේ විශේෂයෙන් අස්ති වල ආබාධ එනවා. හොඳට මතක තියාගන්න සිංහ රාශියේ සිංහ ලග්න හිමියන්ගේ රවි දුර්වල නම් සෙනසුරු දුර්වල නම් විශේෂයෙන් ධනිස් අමාරු ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම එනවා දිගින් දිගටම. ඒවා ටිකක් හොයාගන්න උත්සාහ කරලා හොයාගන්න ඕනේ දේවල්. ඉතින් කේන්දරයක් බලපුවාම ඒ වගේ දේවල් අඳුරගන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි මේක ප්‍රධානම දේ. අර මම මුලින්ම කිව්වා රවිසා කුජ යෝග වෙලා හිටියොත් හෘද ආබාධයක් එනවා කියලා. ඒ වගේම තමයි යම් කෙනෙක්ගේ අපි හිතමුකෝ සිංහ රාශිය 10 වෙන්නට වැටිලා. එතකොට එතන රවි කුජ දෙන්න බලවත් හිටියා කියලා. නිසක වශයෙන්ම ඒ වෛද්‍යවරයෙක් නම් වෛද්‍ය අනිත් තව වෛද්‍යවරයෙක් වෙන්න තව ගොඩක් ග්‍රහ බලපෑම් තියෙන්න ඕනේ. එයා වෛද්‍යවරයෙක් වුණොත් නිසක වශයෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙක් වෙනවා. මොකද රවිසා කුජ කියන්නේ ඒකට කාරක වන ග්‍රහයෝ. මම හොඳට බලලා තිනවා රවිසා කුජ 10 වෙන්නට සම්බන්ධ නම් ඕන කෙනෙක්ගේ යා ඒ ශල්‍ය වෛද්‍ය වෘත්තියට ඊටාත්ම දක්ෂයි, ඊටාම හොඳින් මේ වැඩ ටික කරන. අනිත් එක ශල්‍ය වෛද්‍යවරයෙක් නුනත් ඕනෑම ආයතනයක අනිවාර්යයෙන්ම යා ආරක්ෂකංශක නම් ඊටා ඉහළම නිලයක් දරන ඒ වගේ වැදගත් තනතුරක් දන්න කෙනෙක් තමයි රවිසා කුජ දෙන්න 10 වෙන්නට යොමු වෙලා සිංහ රාශියේ හිටියොත් අනිවාර්යයෙන්ම එයා හොඳ ප්‍රදානයි. එතකොට දැන් මම ඊළඟට කියලා දෙන්නම් මේ සිංහ ලග්න හිමියන්ට සුබ දවස් මොනවද කියලා. එතකොට මේ සුබ දවස් වශයෙන් මේ පොදුවේ කියන්නේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සුබයි. නමුත් මම දැන් මේ බ්‍රහස්පතින්දා සුබයි කියලා කිව්වේ යම් කෙනෙක්ගේ ගුරු මාර්ක ගහය වෙලා ඉන්නවා නම්. හරිද? හොඳට මතක තියාගන්න ගුරු මාර්ක ගහය වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දා සුබ නැහැ. ඒකයි මම මේ හැම වීඩියෝ එකම මම පැහැදිලි කරලා දෙන්නේ. අපි මේ කියන ඒවා අහලා ඔබ ඒවට අනුව වැඩ කර දැන් මම කිව්වා සිංහ ලග්න හිමියන්ගේ සුබ දවස බ්‍රහස්පතින්දා සුබයි කියලා. නමුත් සිංහ ලග්නයේ වෙලා මේෂ උසඹ මිථුන වගේ නවාංශකයක් වෙලා හිටියොත් එයාගේ මාර්ක ගහය ගුරු. එතකොට මාර්ක ගහය ගුරු වෙන්න හේතුව තමයි එයා පෙර සංසාරේ දෙමව්පියන්ට සලකලා නැහැ. එතකොට මෙයා මාර්ක ගහය ගුරු වෙච්ච කෙනෙක් බ්‍රහස්පතින්දා එයාට මාරක දවස. එතකොට මම දැන් මෙතෙන්දි කිව්වා සිංහ ලග්නෙට පොදුවේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සුබ දවස් කියලා. එතකොට අර වගේ මේෂ වෘෂභ මිථුන කියන නවාංශකයක් වුණොත් සිංහ ලග්නෙ වෙලා එතකොට එයාගේ මාරක ගහය ගුරු. එතකොට බ්‍රහස්පතින්දා දවස කොහෙත්ම සුදුසු නෑ. ඒක නිසා ඔබ මේ කියන මම විතරක් නෙමෙයි මේ ලංකාවේ සෑහෙන ඉන්නවනේ බලාපල කියන අය ඒ කියන ඒවා අහලා ඔබගේ සිත දුර්වල කරගන්න එහෙම කලබල වෙන්න එපා. මොකද ඒවා මේ කියන්නේ අපි පොදු ප්‍රතිඵල. මේවා අනිවාර්යයෙන්ම ඔබට හිතවත් විශ්වාසවන්ත කෙනෙක්ට කියලා කේන්දරය ගැන පරීක්ෂා කරලා ඔබ තීරණයකට එන්න. එතකොට මේ සිංහ ලග්න හිමියන්ට සුබ පාට තමයි කොළ පාට, රතු පාට, කහ පාට. එතකොට ඒකෙදිත් මට කියන්න වෙනවා මම අර කහ පාට කියලා කිව්වට ගුරු මාර්ක ගහය වෙලා ඉන්නවනම් කහ පාට සුබ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. නමුත් රතු පාට කොළ පාට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ කියන්නේ බුදයි රවි මාර්ක ගහය වෙන්නේ සිංහ ලග්නෙට. එතකොට සාමාන්‍ය යහපත් පාටව තමයි නිල් හා සුදු. ඒවා සාමාන්‍යයි. කළු පාට ඊටාත්ම අයහපත්. හොඳට මතක තියාගන්න කළු පාට වර්ණය ඔබ භාවිතා කරන්න යන්න එපා. කළු පාට වර්ණය එච්චර හොඳ නැහැ සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ට ජය අංක 1 4 5 6 9 කියන අංක ඊටාත්ම යහපත්. මොකද්ද මම නැවතත් කියන්නම් ජය අංක 1 4 5 6 9. මෙන්න මේ අංක ටික ඊටාත්ම යහපත්. ඉතින් ඔබ බොහෝ විට දැන් මේ අපේ රටේ ඉන්නවනේ ස්විප් එහෙම ගන්න අය. මේගොල්ලොන් ඔන්න ඔය අංක තියෙන ස්විප් බලලා ඒගොල්ලෝ ගන්න. එහෙම නමුත් ඉතින් එහෙම ගත්තට සුබ වෙන්නේ නැහැ. ඔබගේ කේන්දරේ අටවැන්නත් බලවත් වෙලා තියෙන උණු සුවිප් පැදෙන්න. ඉතින් එහෙම ගත්ත අංක යහපත් වුණා කියලා එහෙම සුවිප් පැදෙන්නේ නැහැ. හොඳේ. ඒ වගේම තමයි ඔබට ඊටාම අයහපත් අංක තමයි 2 7 8. හොඳට මතක තියාගන්න. ඒතර ඒ වගේම තමයි ඔබ මැණික් වර්ග පැලඳීමේදී ඊටාමත්ම යහපත් ගලක් තමයි පද්ම රාග ගල. එතකොට ඒ වගේම පච්ච ගල, රතු කැට, දියමන්ති මේවා ඊටාත්ම හොඳයි සුබයි. ඉතින් ඔබ මැණික් පළඳිනකොට මේ ඒ වගේ මැණික් වර්ග තෝරාගන්න බලන්න. නමුත් මෙහෙමයි මැණික් පළඳිද්දි මම හැම වීඩියෝ එකම කියන වගේ ඔබ කිසිම අවස්ථාවක ඔබගේ හිතුමතේට මැණික් පළඳින්න යන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔබගේ ජෝතිෂ්‍යදී මහත්තයා කියන්නේ යා අනිවාර්යයෙන් මැණික් සම්බන්ධයෙන් දන්න කෙනෙක් විය යුතුයි. එයාගෙන් අහලා පළඳින්න. එහෙම නැතුව ආවට ගියාට එහෙම පළඳින්න ගිහිල්ලා ඔබ නිකන් අමාරු වැටෙන්න එපා. හොඳයි. එහෙමනම් දැන් මම මේ විග්‍රහ කරේ සිංහ ලග්නය පිළිබඳව විශ්වපන්සල YouTube නාලිකාව කරන සියලුම කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය කෘතඥතාවය පිළිගන්මින් මම දැන් නවතිනවා. මම අවිස්සාවෙල්ලේ සුදත් රෝහණ ජයරත්න ජෝතිෂ්‍යවේදී. තෙරුවන් සරණයි. සුවපත් වේවා.